කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. එක්වැනි දින ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව පස්වරු 7ට පමණ නිලධාරීන් සහ අනිකුත් අවශ්‍යතා සම්පූර්ණ වීමෙන් පසු දිස්ත්‍රික්කවල AA ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට පමණ ආරම්භ කිරීමට දැන්ට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිසර තුල. ඒ පරිසර ඇතුලේ ගණන් කිරීමේ ශාලා විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යයට ලබා දීමට සියලු කටයුතු යොදලා තියෙන මේ වනමිට ශේෂ ඉල්ලීමක් කරනවා. නිල ප්‍රතිඵලය ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුම ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබීමෙන් පසුයි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න හැකි වෙන්නේ. යම්කිසි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කෝ දිස්ත්‍රික්කයක ප්‍රතිඵලයක් යම් ප්‍රමාදයක් වුණත් අපිට බලාගෙන ඉන්න වෙනවා ඒක ලැබෙන තුරු. ඒ නිසා ප්‍රතිඵල ලබා දෙන තුරු ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද මේක එක දිස්ත්‍රික්කයක ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් හරි එක ආසනයක ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රතිඵල ලබාගෙන ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම. ඒ නිසා යම් කිසි කාල සීමාවක් ගත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉල්ලා සිටින්න කැමති ඡන්ද විමසීම් දිනේ ඡන්දය ප්‍රකාශ කිරීම පසුව සහ ගණන් කිරීම සිදුවන අවස්ථාවේ සියලුම ඡන්දදායකයින්ට සහ අනිකුත් සියලු දෙනාටම නිවෙස්වල රැඳී සිටින ලෙස කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව කරුණාකරලා නිවසේ රැඳී සිටින්න. ඒ වගේම ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ TV හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක් රැස් වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස් වෙලා ප්‍රතිඥා පත්තු කරලා පාරවල්වල විනෝද වීම ආලෝකයේ සහිත බැලුන් ගුවනේ පාකර හැරීම ඒවා සියල්ල නීතියෙන් තහනම්. එවැනි එක්රැස් වීම සියල්ලම අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒ හින්දා ඒවා ආරක්ෂකංශ විසින් විසිරුව හැරීමට හෝ ඒවට සම්බන්ධ වෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙන නිසා ඒ කටයුතු වලින් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. ඡන්ද පොලක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුණොත් ඒ ඡන්ද පොලේ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න කටයුතු කරනවා මැතිවරණ කොමිෂන් සභාව. එය සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපානවා නම් ඒ ශූන්‍ය කරපු ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵලය නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්ද පොළවල ඡන්දේ පවත්වා අවසන් කරන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඡන්ද පොළවල අසල ගැවසීමෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමෙන් ඡන්ද විමසීම කඩා කප්පල් කිරීමෙන් වළකින ලෙස නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂකංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදව ඇති අතර ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබා තිබෙනවා. පළමු ඡන්ද ප්‍රතිඵලය කුමන වේලාවක ප්‍රකාශයට පත් කරන්නට හැකියාවක් ලැබේද? ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන වේලාව නම් මට කිසිම කියන්න අමාරුයි. මොකද හේතුව ඒක ගණන් කරන මධ්‍යස්ථානයේ සහ ගණන් කරන නිලධාරීන් මත තමයි තීරණය වෙන්නේ. කෙසේ වෙතත් අපට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ඉතා ඉක්මනින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි දැන් වේලාවක් කිව්වොත් ඒ වේලාව වෙනස් වුනම ගැටලුවක් මතුවෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.